සයිකල් කොල්ල නේද? දෙන්න තමයි අපි ආපහු යමුද? ආ. ඒ මොකටද? අපි මොකටද යාලට බය වෙන්නේ? ඒ වුණාට දන්නවනේ අක්කාගේ ප්‍රශ්නේ. ආයෙත් අපිට මොකක් කිව්වොත් එහෙම. අනේ මෙන්න මෙන්න. මොනා හරි කිව්වොත් මම බලා ගන්න. ඒ. මචං අන්නර නෑරලා දෙන්නේ නෝද? මචං. අද නම් මාර දවසක් මචං. ඉන්දියාවත් හම්බුණා, පූර්ණිමාගේ නංගිල දෙන්නත් හම්බුණා. මුන්දෙන් අපිත් එක්ක කතා කරයිද දන්නේ නැහැ නේ? ඒකත් බලන්නකෝ වරෙන්ට. ආ නංගි. නාන්නා. නෑ අපි මේ සීනිත් එක්ක ලෝගයක් ගන්න. ඒ මොකද ප්‍රශ්නයක්ද? අම්මේ ගඟෙන්. නෑ නෑ ප්‍රශ්නයක් නෑ. අරන් යන්න. හරි. ඕන දෙයක් කරගෙන යන්න. අපි යන්න. මේ මට පේන්නේ මුන්දේ ඉන්න අක්කව විකුණයි වගේ. යයියන් නිකන් නාන්න තියෙන බාල්දිය පෙරලා ගන්න නැතුව. අම්මලට නම් hina. මට හර කේන්ති. කියන්නේම නැතුව ෆෝන් එක කට් කරානේ. යයිද මොනවා කරන්නද කවුද දන්නේ? අනිත් එක මගේ කෝල් එකකට ආස කරන්න බැරි තැනකට එයා එච්චර බිසිද? ආසංකගේ තේහිම තමයි නර්මුදා. මමත් වැදගත් පණිවිඩයක් කිව්වොත් කියන්නේ මනෝෂ්ට. අසංගට මේ ලෝකෙ මතකයක් නෑ. අනේ මන් දන්නේ දැන් හැදේ ළමයිගේ හැටි. හැබැයි මන් නම් එහෙම නැහැ. මන් නම් වැඩ බාර ගත්තොත් එක කරනවා. කොයිති ඩැඩි මට මුකුත් කරන්න දෙනවද? ඔය මොනාටද මහන්සි වෙන්නේ? ඔය ඕන තරම් සල්ලි තියෙන්නේ. එහෙනම් ඩැඩි මහන්සි වෙන්නේ? තාත්තලගේ හැටි උහුම තමයි. කොහොමටත් ඉතින් තාත්තලා දුවලට හුඟා කාදරේ කියනවනේ. හැබැයි ආන්ටි මං කැමති ඉක්මනට මැරි කරන්න. එතකොට මට මේ අසංගකෙන් පස්සේ හොය හොය ඇවිදින්න ඕනේ නැහනේ. එතකොට මම බලා ගන්නම්කෝ. ඔහොමද කතා කරන්නේ? අසංගකට ඇහුණා නම් මට කැමති වෙන එකක් නැහැ. හරි හරි. ඔය දෙන කතා කර කර ඉන්නකෝ. ආන්ටි මං අසංගගේ රූම් එකට ගිහිල්ලා CDs දෙකක් අරන් ගත්තට කමක් නැද්ද? යන්න යන්න. ඔයාට ඕන දෙයක් ගන්න. Thanks aunty. මං හිතනවා නර්මලා කියපු එක හරි කියලා. අපෙන් ප්‍රශ්නයක් නැහැනේ. පොඩ්ඩක් කතා කරලා බලන්න. සංකෝප මට මෙහෙම කරන්නේ මං කැමතිද අපි දෙන්න අතර මහා යාවුලක් වෙනවද? මාර වැඩක් වුණානේ. ඇයි? මොකද උනේ? නාන තුතු ළඟට අර සයිකල් කොල්ල දෙන්න ආවනේ. ඌ උඹලට මාර කිව්වද? නෑ. ආනංගි නාන්දාවද කියලා ඇහුවා. ඉතින්
මොකද කිව්වේ? මම නම් මුකුත් කියන්න ගියේ නෑ. සඳුනි ගත් කටටම නැත් ඒකලයි සීනේ ගන්දාව කිව්වා. හොඳ වැඩි. එහෙම තමයි කරන්න ඕනේ වගේ අයට. මොකද ඒගොල්ලන්ට බයි අපි ගම දාලා යන්නේ. මට සඳුනි ගැන දුක හිතෙනවා අක්කේ. එයාට ඔච්චරම තරහ යන්නේ එයාගේ බලාපොරොත්තු අතහැරීම නිසා කියලායි මට හිතෙන්නේ. මෝඩ කෙල්ලේ. ජීවිතේ තියෙනකන් බලාපොරොත්තු කියන දේවල් අත්හරින්න අපිට බෑ. එකක් නැති වෙනකොට එකක් ඇති වෙන. මං හිතුව දුවාව කියලා. ඇයි දූතාම ගෙදර ආවේ නැද්ද? දුක ඔයෙල්ලද? ක්ලබින් යන්න ඇති. කාත්තකද ගියේ? එයා ඉතින් තනියමනේ යන්නේ. කිසි ගානක් නැහැනේ. බලාගෙන ගියාම ඒ අතින් නම් අසංකයයි හොඳට ඕම ගැලපෙනවා. ඇයි එහෙම කිව්? මං ගියා අසංකලා ගැන වත්ත පැත්ත. ඒක කිසිම පිළිවෙලක් නැහැ. ඒකෙන් නම් මාත් දැනගෙන හිටියේ. මේ දුව ට්‍රීට්මන්ට් එක කසාද බඳින්න ඕනේ කියන්නේ. ඒක නම් හොඳ අදහසක්. නැත්තම් මේගොල්ලෝ අන්තිමට මොනව කරගෙන ඉද්දන්ද? මහන්සිද? දැන් නටන්න ඕන කිව්වේ. දැන් ඇද්ද? උන්ගේ වෙලාවටම ඇවි. අපි ඉතින් බෑඩ් ටයිම් එකට වැඩනේ. උන්ගේ තාම අයියාගේ ඉංග්‍රීසි පන්ති යනවද? හපෝ චූටි මැනි කියන්ට වෙලාවක් නෑනේ වැඩ වැඩමනේ. අක්කේ මටත් හිතෙනවා විභාගෙ ෆේල් වුණත් ඩාන්සින් විභාගෙ කරන්න. වා කරන්න. මම උදව් කරන්න. බොන්නේ ඒ පැන් දින 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 වැඩි වෙයි. බීමෙන් දිය වැඩියා ඇති වෙයි. බොන්න තව බොන්න 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 බොන්න. ලොකු චූටි මැනිකේ, මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලොකු චූටි මැනිකෙන් අහන්න. මේ ඔය ආලවන්ත කං කරනකොට රෝස මල් ගෙනියන කියන්නේ ඇත්තද? කවුදුන්ගිට ඕවා කියලා දෙන්නේ? අර අපේ යාළු මහත්තුරු.
අපේ මාර ජාතිනය ගොල්ලො දන්නේ කවුද අර ජෝකරලා දෙන්නද ඒගොලන්ට පිස්සුනේ උන්ගේ උන්ගිට බොරුවක්ති කියලා තියෙන්නේ ඒවට මොකටද මල් ඒක තමයි ඒක තමයි මේ සරි 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 ඈ දුව මොකද නික මලානික වෙලා වගේ පට මුත් අසනීපයක්ද නැහැනෑඩි පොඩි පොඩි ප්‍රශ්න වාගයක් ඒ නයිට් ලබ් එකේදී මට පොඩි කරදරයක් වුණා කරදරයක් වුණා මං ඔයාට කියලා තියෙනවනේ ඔය ගමන් තනින් යන්න එපයි කියලා අසංක ඉන්න දවස්වල යත් එක විතරක් යන්න මට කරදරයක් නැහැනෑඩි මං ඊ කොල්ලෙකුට ගැහුවා. කොල්ලෙකුට ගැහුවා? නර්මදා? ඔය කතාව අම්මට විතරක් ආරංචි වෙන්න තියන්න එපා. එයාට හට ඇටැක් එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කොල්ල පොලිස් ගිහිල්ලා. මං ඒස්පීට කෝල් කරන්නද? ඩැඩි කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට සල්ලි ටිකක් ඕනේ. සල්ලි ටික ඔච්චර ලොගමද? නැහැ. මගේ අලුවෙකට කරදරයක් වෙලා. ලක්ෂ දෙකක්වත් දෙන්න වෙයි නේද? ලක්ෂ දෙක. ප්‍රශ්නයක් නැහැ. මං දෙන්න. තාමත් පූර්ණිමම හම්බුන්නේ නැහනේ. හරි ඉතින් දැන් අපි උංගිකාරයවත් ෆිට් කරගෙන මචං ඉන්නේ. දැන් ඔබ කියන්නේ මට උංගිව කසාද බඳින්න කියලාද? එහෙනම් ඉතින් ඔබ ඔක්කොටම කලින් ලියුමක් දික් කරගෙන වැඩේ කාපන්. හ්ම්? ටිකක් ඉවසලා හිටපන් මචං. මොකක් හරි පොටක් පෑදෙනකම්. හේ මේ පාරත් ලෙඩක් දන්නේ නෑ නෑ අනිවාර්යෙන් මචං වරක බලුවා හැබැයි ඉතින් ගුඩ් නිවුස් එකක් නම් ගොඩක් හොඳයි හා මහත්තයෝ මං අන්න අරක ලොකු චූටි මැණිකගෙන් ඇහුවා මොන කතාවද ආයෙමත් ගුටි කන වැඩක් කරාද තමුසේ මේ වන්න මොකුත් ඇහිවේ නෑ තනියෙන් කන ඕන්න එහෙම කතාවක් නෙමේ අර මල් කතාව මොන මල් කතාවද අයියෝ ඒකවත් මතක නෑනේ හරි රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු අර සුද්ද කියපු කතාව ආදර කතාව මේ රෝස මලේ කතාව ආදර කතාව හරි 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 ඉතින් මේ ලොකු චූටි මැනිකේ මොනවද කිව්වේ අපේවත් ඕන තරම් මල් තියෙනවා ඕන තරමත් දෙන්න පුළුවන් කියනවා ඉතින් මොනවද කිව්වේ කියලා ඒගොල්ලන්ට පිස්සුයි කියලා කිව්වේ මාර අප්සෙට් එක නේද මහත්තයෝ මම ඕනුනොත් වත්ත පැත්තේ ඉන්නම්කෝ මල් ගිනියන්ට එහෙමනම් අපි ගියා ඈ හරි සරි හ්ම්
ඇත්තන අපට පිස්සු තමයි. මේ ස්කොල ළමයිට නෝට්ස් වගේ හදන්න විචාරයක් කිව්වා. ඇත්තද? කොහොමද දැන් නංගිගෙ ගෙනීම් කටයුතු? එයා පාස් වෙයි. හොඳට පාඩම් කරනවා. අපේ අම්මගේ නම් අදහස නංගි විශ්වවිද්‍යාලෙ ගියාට පස්සේ අපි දෙන්න කටයුතු කරලා දාන්න. ඒක මා දන්නා. මේ අයියම්කුණ මේ සඳුනට කැම්පස් යන්න දෙන්නේ නැහැ කියන්නේ. එයාට දුක හිතේ. රිද්ම කැම්පස් කියලා යාර ගෙදර නවතින්න උනොත්. හැමෝටම කැම්පස් යන්න බෑනේ නංගි. අනිත් එක ඉතින් රිද්ම යන්න මෙඩිකල් කොලේජ් නේ. සඳුනට බැරිය පස්සේ ඔය BA උපාධිය එමනම් ගන්න ඕන ගන්න. අයියද ඔන්නම්කු තරන්න. හොඳයි. කාටද ගපු? ටික වොෂින් මැෂින් දැම්ම මං හිතේ නෑද ඔයයි කියලා. ආන්ටි ආන්ටි මගේ මොන හරි ඇහුවද? ඇයි නර්මද? මොකද ඔයාට වෙලා තියෙන්නේ? මොනවාගෙන දොයව හිතන්නේ? නෑ ආන්ටි, මේ මගේ පරණ යාළුවෙකුට පොඩි කරදරයක් වෙලා මම මේ කල්පනා කරේ මට යාවෙන මොනවද කරන්න පුළුවන් කියලා. ඇයි ලොකු කරදරයක්ද? නෑ නෑ, එහෙම දෙයක් නෙවෙයි. පරණ සම්බන්ධයක් නිසා යාට පොඩි කරදරයක්. මුකුත් ප්‍රේම සම්බන්ධයක්ද? නෑ නෑ, එහෙම මුකුත් නෙමෙයි. ඒ වුණාට ඒගොල්ලෝ යාට ටික කරදර කරන්න හදනවා. ඒක හරි වැඩක් නේ. එහෙම පුළුවන් ද මිනිස්සුන්ට කරදර කරන්න? මං හිතන්නේ එතන මොකක් හරි ලොකු දෙයක් ඇති. ඔයාගේ යාළුවා ඔයාට හංගනවා ඇති. අනේ නෑ ආන්ටි, එයා හැම කෙනෙක් නෙමෙයි. නර්මදා, ඔයා හිතන් දීපා හැමෝම ඔයා වගේ කියලා. ඔය වගේ දේවල් වලට උදව් කරන්න ගියාම උදව් කරන මිනිහා තමයි අන්තිමේදී ප්‍රතිකාරයක් වෙන්නේ. මං නම් හිතන්නේ ඔයා උන්ව කලල දානෙක් හොඳයි කියලා. හොඳයි ආන්ටි, මං එහෙම කරන්න. උංගිමට තාම කිව්වේ නැහැ මේක කොහෙන්ද කියලා. අර වත්තේ? නෑ 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 නෑ, අර රෝස කැලින් ඇහින්ද. කොහෙන්ද කමන්නේ? මට මේකෙන් අතු කැලි තියාගන්න දෙන්න බැරිද? ආයිත් තහලා මම කැලි ටිකක් කපාගෙනම ආවා. අයිතිකාරයට හොරෙන්ද? නෑ නෑ, බයි හෑන්ඩ් අයිතිකාරයාගේ අතින්ම කපලා දුන්නේ. මාර සෙකන්ඩ් චාන්ස් එක නේද ලොකු චූටි මැනිකේ?